අප්‍රේල් මාසේ 11 වෙනිදා වාලච්චනේ ප්‍රදේශයෙන් ඕස්ට්‍රේලියාව බලා බොට්ටුවක් පිටත් වෙලා තිබුණා. පුද්ගලයන් 41 දෙනෙක් රැගෙන මේ නීතිරෝධී සංක්‍රමණිකයන් පිරිසක් රැගෙන තමයි මේ බොට්ටුව ඕස්ට්‍රේලියාව බලා ගමන් කරන්නේ. දින 21ක් සංචාරය කළා මේ ගැඹුරු මුහුදේ. ඔවුන් ඕස්ට්‍රේලියාවට ඇතුල් වෙන්නට උත්සාහ කළා තියෙනවා. ඒ අවස්ථාවේදී ඕස්ට්‍රේලියාවේ ඒ බලධාරීන් විසින් විශේෂයෙන් මුහුදු ආරක්ෂක බලකාය විසින් මෙම බෝට්ටුව හඳුනාගෙන ඒ බෝට්ටුව අත්අඩංගුවට අරගෙන එහි සිටි 41 දෙනාම ඕස්ට්‍රේලියානු බලධාරීන් විසින් නිලධාරීන් විසින් අත්අඩංගුවට ගන්නවා. අත්අඩංගුවට රගත්තට පස්සේ ඔවුන් දින කීපයක් ඕස්ට්‍රේලියාවේ රඳවාගෙන ඉඳලා ඊයේ දිනේදී උදෑසන ඕස්ට්‍රේලියානු විශේෂ ගුවන් යානයකින් ශ්‍රී ලංකාවට ඔවුන් එවනු ලැබුවා. මේ පුද්ගලයන් අතර පිරිමි පුද්ගලයන් 35 දෙනෙක් ඉන්නවා, කාන්තාවන් 3 දෙනෙක් ඉන්නවා, ඒ වගේම වයස අවුරුදු 7, ඒ වගේම 13 සහ 16 ගැහැණු දරුවන් 3 දෙනෙක් ඉන්නවා. මේ ආකාරයට තමයි 41 දෙනා සිටියේ. ඔවුන් සියලු දෙනාම තමයි ඊයේ උදෑසන කටුනායක ගුවන්තොටුපළට රැගෙන ආවා. ඉන්පසුව ආගමන විගමන දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට බාර දුන්නා. පසුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ තැනැත්තන් වෙළඳාම ජාවාර මහා සමුද්‍රීය අපරාධ පිළිබඳ විමර්ශන කොට්ටාශයේ නිලධාරීන් වෙත බාර දුන්නා. මේ වන විට එම පිරිස පොලිස් අත්අඩංගුවේ ඉන්නවා. ඔවුන්ගේ ප්‍රකාශ සටහන් කරනවා මොවුන් නීති විරෝධී ආකාරයට නියමිත තොටුපළකින් බැහැරව, නියමිත බලපත්‍රයක් නොමැතිව නීති විරෝධී ලෙස රටින් බැහැරව යාමට කටයුතු කිරීමේ චෝදනාව යටතේ. මේ විශේෂයෙන්ම මීට පෙරත් අපි අවස්ථා ගණනාවකදී කියලා තියෙනවා, එකක් ඔබ මේ ආකාරයට මුදල් වියදම් කරමින් දැන් මෙතනදී තනාවරණය වෙනවා. එක් පුද්ගලයෙක් වෙනුවෙන් රුපියල් ලක්ෂ 2කට ආසන්න මුදලක් මේ බෝට්ටුවේ ගමන් කර පිරිස ලබා දීලා තියෙනවා. විශේෂයෙන් මෙම කාරණයේදී මේ බෝට්ටුව පිරිස සමග සංවිධානය කරන ලද ජාවාරම් කරුත් මේ බෝට්ටුවේ ගමන් කරලා තිනවා. ඔහුත් අත්අඩංගුවට පත් වෙලා සිටිනවා. ඔහුට චෝදනා එල්ල වෙනවා මේ මිනිස් ජාවාරමේදීම සම්බන්ධව, ජාවාරම් කිරීම සම්බන්ධව, ආගමන විගමන පරිත යටතේ. ඒ වගේම අනිත් පිරිසට චෝදනා එල්ල වෙනවා මේ නීති විරෝධී ආකාරයට රටින් පිටවීම සම්බන්ධයෙන්. මෙහිදී විශේෂයෙන් මතක් කරන්නට ඕන ඕස්ට්‍රේලියානු රජය නිරන්තරයෙන් දැනුම් දීම් කරනවා ශ්‍රී ලංකා රජයට, ඒ වගේම පොලිසිය විදිහට අපිට ඔවුන් නිරන්තරයෙන් දැනුම් දීම් කරනවා මා ජනතාව දැනුවත් කරන්න කියලා. කිසිම අවස්ථාවක ඕස්ට්‍රේලියාවට මේ ආකාරයෙන් නීති විරෝධී ලෙස සංක්‍රමණය වෙන්න උත්සාහ කරන්න එපා, මේ ඔබගේ මුදල් සියල්ල අපතේ යාමක්, මේ ජාවාරම් කරුවන්ට හසුවන්නට එපා කියලා. මොකද කිසිම හේතුවක් නිසා ඔවුන්ගේ රටට ඔවුන් ඇතුළු වීමට අවස්ථාව ලබා දෙන්නේ නැහැ. නීති විරෝධී ලෙස සංක්‍රමණය වන්නන්ට ඔවුන්ගේ විරල ආරක්ෂක බලකාය, ඒ ඕස්ට්‍රේලියානු විරලේ සම්පූර්ණයෙන්ම ආරක්ෂාවට යොදවලා තියෙනවා. ඒ වගේම ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා ඒ නිලධාරීන් කණ්ඩායම් නිරන්තරයෙන් මුදේ සංචාරය කරමින් කටයුතු කරනවා. ඒ නිසා ගමන් කරන්නට එපා. ඒ වගේම මේ ගමන් කර බෝට්ටුවත් ඔවුන් විනාශ කිරීමට කටයුතු කරලා තියෙනවා, ගිනි තබා විනාශ කිරීමට. ඕස්ට්‍රේලියානු රජය නිරන්තරයෙන් ඉල්ලන කාරණයක් තමයි මේ ආකාරයට පැමිණෙන්නට එපා කියලා මහ ජනතාව දැනුවත් කරන්න කියන කාරණේ. ඒ නිසා අපි සියලුම දෙනා දැනුවත් කරනවා ඔබ මේ ආකාරයට නීතිරෝධීව සංක්‍රමණය වෙන්න කටයුතු කරන්න එපා. ඔබ උපෙන්න මුදල් නාස්ති වෙනවා, ඒ වගේම ඔබට විරුද්ධව නීතිය ක්‍රියාත්මක වෙනවා. එහෙදී ඔබ තවත් අපහසුතාවයට පත් වෙනවා. ලංකාවට නැවත පිටුවහල් කරාට පස්සේ ඔබට එරෙහිව ඔබ ගරු අධිකරණයට ඉදිරිපත් කරන්න සිද්ධ වෙනවා. ඉන්පසුව ඔබට එරෙහිව නීතිය ක්‍රියාත්මක වෙනවා. ඒ නිසා අපි මෙවැනි අදහස් තියෙන යම්කිසි මේ නීති විරෝධී ලෙස යම් ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය වෙන්නේ, එහෙම නැත්නම් වෙනත් රටකට සංක්‍රමණය වෙන්නේ යම්කිසි දැන් අපේක්ෂාවෙන් සිටින කෙනෙක් ඉන්නවනම් කරුණාකරලා එවැනි දේවල් වලට පෙළඹෙන්න එපා. ඒ වගේම මේ ජාවාරම් කරුවන්ගේ මේ කූට ජාවාරම් වලට හසුවනට එපා. ඔබගේ මේ උපයාගත් මුදල් නිකරුණේ ඒ නිසා නාසි වෙනට පුළුවන්. දෙහිවල ප්‍රදේශයේ ජනතාව පහ වේලම් මේ සොරුන් දෙන්නේ කුට පාර දීලා කෙනෙක් මිය ගියා කියන වාර්තා වෙනවා. ඒ කියන්නේ වැඩිතරතුර ඔබතුමාට තියෙනවා. ඔව්, මේ සිද්ධිය වෙලා තින්නේ පෙරේදා දින රාත්‍රියේ. ඊයේ දහවල් යම්කිසි පිරිසක් විසින් පුද්ගලයන් 2 දෙනෙක් අර වාහනයක වාහන දෙකක නංවාගෙන ඇවිල්ලා තියෙනවා දෙහිවල පොලිස් ස්ථානය ළඟට. ඇවිල්ලා ඔවුන් දැනුම් දීලා තියෙනවා
පෙරදින රාත්‍රී මේ පුද්ගලයන් දෙදෙනා ඔවුන්ගේ ඒ වෙළඳ ආයතනයට සොරකම් කිරීම සඳහා පැමිණිලා තියෙනවා. ඒ අවස්ථාවේ ඔවුන් අල්ලගත්තා මේ පුද්ගලයන්. ඉන්පසුව මේ පොලිසියට බාර දෙන්න රැගෙන ආව බව අංගවමින් තමයි ඔවුන් පොලිසියට මේ සැකකරුවන්ව බාර දෙන්න කටයුතු කරලා තියෙන්නේ. ඒ අවස්ථාවේදී පොලිස් ස්ථානයේ රාජකාරී නිරතව සිටි පොලිස් සැරයන්වරයා, ඒ කාර්යභාර නිලධාරීවරයා මේ පුද්ගලයන් දෙදෙනා පරීක්ෂා කරලා තිනවා. ඔවුන් රැගෙන ආපු වාහනය ළඟට ගිහිල්ලා ඒ වාහනේ ළඟට ගිහිල්ලා පරීක්ෂා කිරීමේදී ඔවුන්ට නිරීක්ෂණය වෙනවා. මේ සැකකරුවන් දෙදෙනාට යම්කිසි ආකාරයක පහර දීමක් සිදු වෙලා තිනවා. ඒ වගේම ඔවුන් යම්කිසි අසාධ්‍යත්වයක ඉන්න බව නිරීක්ෂණය වෙලා තියෙනවා. ඒ නිසා සැරයන්වරයා වහම ඔවුන්ට දැනුම් දීලා තිනවා කඩිනමින් මේ දෙදෙනාව රෝහල් ගත කරන්න කියලා. එම අවස්ථාවේම කළුබෝල රෝහලට ඔවුන් ඇතුළත් කිරීමට කටයුතු කරලා තිනවා. මේ රැගෙන ආපු පිරිසත් පොලිස් නිලධාරීන්ට ගිහිල්ලා ඉන් පසුව ඊට මොහොතකට පසුව මේ පිරිසගෙන් එක් පුද්ගලෙක් මිය යනවා. ඒ පුද්ගලයා රත්මලාන බඩෝවිට ප්‍රදේශයේ පදිංචි පුද්ගලෙක්, වයස අවුරුදු 27ක පුද්ගලයෙක්. ඒ වගේම අනිත් පුද්ගලයා වයස අවුරුදු 28ක කෙනෙක්. ඔහුත් දෙහිවල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. ඔහු බරපතල තුවාල ඇතුව රෝහලට ඇතුළත් කරනවා. පසුව මේ සම්බන්ධ විමර්ශන ආරම්භ කිරීමත් සමගම දෙහිවල පොලිස් ස්ථානය මගින් මීට සම්බන්ධ සැකකරුවන් 14 දෙනෙකු අතනඟුට ගන්නවා. විමර්ශනවලදී අනාවරණය වෙලා තියෙනවා මේ සිදුවීමේදී පුද්ගලයන් 16 දෙනෙක් මේ ස්ථානයේ සිටි බවට, ගියනුව තවත් පුද්ගලයන් 2 දෙනෙකු අතනඟුට ගැනීම සඳහා කටයුතු කරනවා. මෙහිදී සිදු වෙලා තියෙන්නේ මෙම පුද්ගලයන් 2 දෙනා මෙම ව්‍යාපාරික ස්ථානයේ යම්කිසි සොරකමක් කරන්නට පැමිණි බවට සැක කරලා ඔවුන් ඒ මාර්ගයේ ගමන් ගන්නකොට ඔවුන් යම්කිසි ආකාරයක නිරීක්ෂණයක් කරලා CCTV ඔස්සේ මෙහි වැඩ කරන ආයතනයේ සේවකයන් කළමනාකරුවන් පිරිස පැමිණිලා මේ 2 දෙනාම අත්අඩංගු ඔවුන්ගේ භාරයට අරගෙන තියෙනවා. මේ අල්ලගෙන තියෙනවා ඔවුන්. අල්ලගෙන ඉන් පසුව එම වෙළඳ ආයතන තුළට රැගෙන ගිහිල්ලා ඔවුන් අරගෙන දැනට තියෙන තොරතුරු අනුව ඔවුන් අල්ලාගෙන තියෙන්නේ වෙළඳ සැල ඉදිරිපිට මාර්ගයේදී බව තමයි තොරතුරු තියෙන්නේ. නමුත් ඒ සම්බන්ධව තවදුරටත් සොයා බලනවා. ඉන්පසු ඔවුන් මේ වෙළඳසැල තුළට අරගෙන ගිහිල්ලා ඔවුන්ට පහර දීපු බව තමයි තොරතුරු තියෙන්නේ. මේ සිදුවීම සිදුලා තියෙන රාත්‍රී 1 වැනි වෙලාවක, 1-2 වැනි ඒ කාල සීමාව තුළ තමයි මේ සිද්ධිය වෙලා තියෙන්නේ. නමුත් මෙම සැකකරුවන් 2 දෙනා පොලිස් ස්ථානයට රැගෙන ඉන්නේ පසුදින දහවල් 10 වගේ ආසන්න වෙලාවකදී. එම අවස්ථාවේ තමයි රෝහල් ගත වෙන්නේ. කියන්නේ සෑහෙන කාලයක් මොවුන් පහර කාලා රඳවාගෙන ඉඳලා තිබෙනවා මේ ස්ථානයේ. ඉතින් මෙම මියගිය පුද්ගලයාත්, ඒ වගේම තුවාල පුද්ගලයා සමහර වෙලාවට අපි තවදුරටත් සොයාගෙන යනවා සැබැල්ලෙසම මේ සොරකමේ යෙදෙන පුද්ගලයන්ද කියලා. කෙසේ වුවත් සොරකමේ යෙදෙන පුද්ගලයෙක් වුණත් මේ ආකාරයට අපරාධ නඳුනා සංග්‍රහය, අපරාධ නඳුනා සංග්‍රහය බලතලා තියෙනවා පුරවැසියෙකුට, පුද්ගලයෙකුට යම්කිසි ආකාරයක වරදක් කරන පුද්ගලයෙක් අල්ලා ගැනීමේ බලය තියෙනවා. නමුත් ඒ අල්ලාගත්තු වහාම උන් අදාළ සාමාන්‍ය නිලධාරියෙකුට, කියන්නේ ග්‍රාමසේවක ග්‍රාමසේවකේ ප්‍රදේශයේ ඉන්න ග්‍රාමසේවක නිලධාරි මහත්මයාට හෝ නැත්නම් පොලිස් නිලධාරියෙකුට නැත්නම් වහ පොලිස් ස්ථානයකට හෝ වහාම බාර දෙන්න ඕන. කියන්නේ ඒ අවස්ථාවෙම බාර දීමට කටයුතු කරන්න ඕන. එසේ නැතුව මේ ආකාරයට සැකකරුවෙකුට හෝ වරදක් කරපු කෙනෙකුට හෝ පහර දීමේ අයිතියක් කිසිම පුද්ගලයෙකුට නැහැ. නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා රාජ්‍ය ආන්ත්‍රණය තුළ නීතිය බලතල පැවරිචි පිරිසක් ඉන්නවා. ඔවුන් තමයි නීතිය ක්‍රියාත්මක කරන්නේ. ඒ හැරෙන්නට නීතිය අතරගෙන කටයුතු කරන්න නොකළ යුතුයි. එයින් වෙන්නේ අවසානයේදී අනවශ්‍ය ආකාරයේ අපහසුතාවයකට පත්වීමක්. දැන් මෙහිදීත් මේ ආයතනයේ සේවකයෝ සියලු දෙනාම, ඒ වගේම ආයතන හිමිකරු මේ සම්බන්ධ වෙච්ච බවට තොරතුරු තියෙනවා. ඔවුන් අත්අඩංගුවට පත් වෙනවා. ඔවුන්ට එරෙහිව මේ මනුෂ්‍ය ඝාතනය සම්බන්ධයෙන්, කියන්නේ නීති විරෝධී යන් රාශියක සමාජිකයන්ව සිටිමින් මේ ආකාරයට මනුෂ්‍ය ඝාතනයක් සිදු කිරීම කියන චෝදනාව ඔවුන්ට එල්ල වෙනවා. ඉතින් ඒ නිසා අපි ඉල්ලා සිටින්නේ මහජනතාවගෙන් යම්කිසි ආකාරයක වරදක් කරන කෙනෙක් ඔබට අල්ලා ගැනීමේ හැකියාව තිනවා. අල්ලාගත් වහාම අනවශ්‍ය ප්‍රමාදයකින් තොරව වහාම සාමාන්‍ය නිලධාරියෙකුට හෝ පොලිස් නිලධාරියෙකුට හෝ පොලිස් ස්ථානයකට බාර දීම අනිවාර්යයෙන්ම කළ යුතු වෙනවා. නීතිය ඔබට ලැබිලා තියෙන්නේ එම අවස්ථාව පමණයි, නීතියෙන් ලැබිලා තියෙන අවස්ථාව නිසා. නීතියේ පැහැදිලිව කියලා තියෙන්නේ ඒ කාරණේ පමණයි. ඉන් එහා ඔබ කටයුතු කරන්න යන පහර දෙන්න, එම ප්‍රශ්නය විසඳන්න කණ්ඩායම් වශයෙන් එකතු වෙලා ඔවුන්න යම් යම් ස්ථානවලට රැගෙන යන්න, එය කිසිසේත්ම කරනු හැකි. ඒ නිසා මේ පිළිබඳව
මජන්තාව විශේෂයෙන් අවධානය යොමු කරන්න කියන ඉල්ලීම පොලිසිය ඉදිරියට අපි ඔබගෙන් ඉල්ලා සිටිනවා. මොනවා හෝ තොරතුරක් තියෙනම් ඔබට පොලිසියට ලබා දිය හැකි. යම් කිසි සැකකරුවෙක් අතරඟුට ගත්තොත් වවහාම පොලිසියට බාර දිය හැකි. පුද්ගලයන් දෙදෙනෙකු අතුරුදහන් වෙලා තියෙනවා කලින් දැන් අද වෙන වෙන තුන්වෙනි පුද්ගලයා අතුරුදහන් වෙලා කියලා වාර්තා වෙනවා. ඒ ගැන උතුමාට වාර්තා කරනවා. බලංගොඩ පොලිස් අසමේ සමනල වත්ත කියන ප්‍රදේශයේ සමනල වත්ත කියන මේ තේවත්තක් තියෙන ප්‍රදේශයක් සමනල කන්ද ප්‍රදේශයට ආශ්‍රිතව තියෙන ප්‍රදේශයක් මේ ප්‍රදේශයේ පසුගිය දිනක දැනට දින කීපයකට පෙර එක්තරා පුද්ගලයෙක් අතුරුදහන් වූ බවට තොරතුරක් තිබුණා. මේ සම්බන්ධව පොලිසිය විමර්ශනය කරමින් සිටියේ මේ අතුරුදහන් වූ පුද්ගලයා සොයාගෙන මොකද මේ ආසන්නයේ තියෙනවා කැලෑවන් තියෙනවා සමනලාට මේ සතුන් මේ කැලෑවන් තුළ ගැවසෙනවා කොටින් වැඩි සතුන් පවා ගැවසෙන ඉතින් යම්සියා කර ගන්න තුරක් වුණාද කුමන කාරණයක් දැන්න සොයා බැලුවා බලංගොඩ පොලිස් ස්ථානයේ නිලධාරීන් තවදුරටත් විමර්ශනය කරමින් සිටින අතරතුර ඊයේ දිනේදීත් මේ තවත් පුද්ගලයෙක් කියන්නේ කලින් අතුරුදහන් වෙච්ච පුද්ගලයා වයස අවුරුදු 42ක පුද්ගලයෙක් දැන් ඊයේ දිනේදීත් අවුරුදු වයස අවුරුදු 39ක පුද්ගලයෙක් අතුරුදහන් වෙලා තියෙනවා. ඉතින් මේ දෙදෙනාගේ තියෙන සම්බන්ධතාවය ඒ වගේම මොකක්ද මේ කාරණය මොකක්ද මේ කුමනක්ද මේ සිද්ධ වෙලා තියෙන්නේ මේ අතුරුදහන් වීම සිද්ධ වෙලා තියෙන්නේ මොකක්ද කියන කාරණය සම්බන්ධයෙන් සොයා බලන්න බලංගොඩ පොලිස් ස්ථානයේ මේ වෙන විට විමර්ශන කටයුතු සිදු කරනවා. නමුත් මෙතෙක් අනාවරණය වෙලා නැහැ මේ දෙදෙනාටම කුමක්ද වුණේ කියන තොරතුරක් ලැබිලා සාක්ෂියක් මෙතෙක් ලැබිලා නැහැ. ඒ වගේම දැන් කළුතර සිද්ධිය අර 16 හැවිරි පාසල් ශිෂ්‍යයෙකුගේ මරණය සම්බන්ධයෙන් ප්‍රධාන සැකකරු ඊයේ පොලිසිය විසින් අත්අඩංගුවට ගත්තා. අද දවසේදී මේ වෙනකොටත් පොලිසිය ඔවුන්ගෙන් මේ කටඋත්තර ගනිමින් සිටිනවා. ඔහු තවත් මොනවා හරි අනාවරණය සිදු කරලා තියෙනවද? දැන් මොකද්ද ඒ සම්බන්ධ තියෙන තත්ත්වය? ඔබ මේ සැකකරු සම්බන්ධව ඊයේ දිනේදීත් ප්‍රශ්න කිරීම සිදු කරා. දැන් වැඩිදුර ප්‍රශ්න කිරීම සඳහා ගරු අධිකරණයෙන් පැය 48ක රැඳවුණු නියෝග ලබා ගත්තා නීතියේ තියෙන බලතල ප්‍රකාරව. තවදුරටත් මේ සැකකරුගෙන් ප්‍රශ්න කිරීමට කටයුතු කරනවා. මේ රැඳවුණු නියෝග ලබා කියන්නේ පවතින කාලය තුළ ප්‍රශ්න කිරීමට කටයුතු කරනවා. මෙතෙක් තවදුරටත් තහවුරු වෙලා නැහැ මෙය මනුෂ්‍ය ඝාතනයක්ද නැත්නම් සියදිවි නසා ගැනීමද කියන කාරණේ. විශේෂයෙන්ම අධිකරණ වෛද්‍යවරයාගේ වාර්තාවකින් විද්‍යාත්මකවයි ඒ පිළිබඳව සොයා බැලීමේ හැකියාව තියෙනවා. තවදුරටත් ඒ වාර්තාව ලැබුණු පසු ඉගෙන තහවුරු කර ගැනීම හැකියාව තියෙනවා. විමර්ශන නිලධාරීන්ගේ පාර්ශ්වෙනුත් මෙතෙක් එය කුමක්ද යන්න අනාවරණය වීමක් සිදුලා නැහැ. ඒ වගේම මේ මාධ්‍ය වාර්තා කරනවා ඒ මොහොතේදී ඔහු පාපෝච්චාරණයක් සිදු කරලා තියෙනවා. දෙරිවියට කෝල් එකක් ආවා. ඒ කෝල් එක ආවට පස්සේ තමයි දෙරිවියේ ජනේලෙන් පැන්නේ කියන කාරණාව. මේ අවිල්ලා තියෙන කෝල් එක කොහෙන්ද ආවේ කියන ඒ සම්බන්ධව මොනව හරි පරීක්ෂණයක් සිදුලා තියෙනවද? මේ ශිෂ්‍යාවගේ දුරකථනය ඒ වගේම අනිකුත් සැකකරුවන්ගේ දුරකථන සම්බන්ධව මේ විමර්ශනයේදී අවධානය යොමු කළා. සියලුම තොරතුරු ලබා ගැනීම කරනවා. ඒ සාමාන්‍යයෙන් අපි පොලිසිය විසින් කරන ලබන විමර්ශනවලදී ගොඩක් වෙලාවට අපි දුරකථනවල තොරතුරු ලබා ගැනීම කරනවා. මෙහිදීත් අපිට ඒ සඳහා කටයුතු කරන්න වෙනවා. ගරු අධිකරණයට වාර්තා කළේ අවශ්‍ය තොරතුරු ලබාගෙන දළ ආයතන වලින් තොරතුරු ලබාගෙන විමර්ශන කටයුතු සිදු කරනවා. නමුත් මෙතෙක් අපිට එකින ආකාරයේ තොරතුරක් තහවුරු වෙලා නැහැ. කෙසේ වුවත් ඒ සැකකරුවන් යම් කිසි තොරතුරක් දෙනවා නම් ඒ තොරතුර මතම රැඳී අපි කටයුතු කරන්නේ නැහැ. නමුත් ඒ අනුසාරයෙන් අපි විමර්ශන කටයුතු පවත්වලා ඒ නිවැරදි තත්ත්වය මොකක්ද කියලා අනාවරණය කරගන්න තමයි නිරන්තරයෙන් මේ විමර්ශන කටයුතු සිදු කරන්නේ. ඒ වගේම මේ කළුතර ප්‍රදේශයේ උපකාරක පන්ති පවත්වන ගුරුවරයෙක් මේ ඔන්ලයින් හරහා මේ දැරියන් කිහිප දෙනෙක්ව 16 දෙනෙක් මම හිතන විදිහට මාධ්‍ය වාර්තා කරලා තිබ්බේ අතවරයට ලක් කරලා තියෙනවා කියන කාරණා වාර්තා වෙන ඒ සම්බන්ධව මේනකොට පොලිස් විමර්ශන ආරම්භ කරලා තියෙනවද? කොහොමද ඒ සම්බන්ධ තත්ත්වය? ඔව් පොලිසියට වාර්තා වෙලා තිබුණා යොනි පැමිණිල්ලක්. නමුත් මේ සිදුවීම 2022 වර්ෂයේ වෙච්ච සිදුවීමක් විදිහට තමයි වාර්තා වෙන්නේ. නමුත් මේ ආසන්න පසුගිය දින කීපයක් තුල තමයි මේ සම්බන්ධව අනාවරණය වීමක් වෙලා තියෙන්නේ. ඒ අනුව තමයි පැමිණිල්ලක් ලැබෙන්නේ පොලිසියට දැනට දින කීපයකට පෙර. කළුතර කොට්ටාෂ ළමහා කාන්තා කාර්යංශයෙන් මේ පිළිබඳ විමර්ශන කටයුතු ආරම්භ කළා තියෙනවා. මිට අදාළ සැකකරු මේ වන විට ප්‍රදේශයෙන් පලා ගොස් තිබෙන බවට තමයි තොරතුරු තිබෙන්නේ. ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා අවශ්‍ය විමර්ශන කටයුතු සිදු කරනවා. ඔබට විශේෂයෙන් මේ සම්බන්ධයෙන් කියන්න තියෙන්නේ යම්කිසි ආකාරයකට සූම් තාක්ෂණය මගින් නැත්නම් වෙනත් ආකාරයකට ජංගම දුරකථන නැත්නම් පරිගණක භාවිතා කරමින්
මෙවැනි උපකාරක පන්ති විවිධ අධ්‍යාපන කටයුතු සිදු කරන ලබනවා. දැන් එය විශේෂයෙන් මේ කොවිඩ් 19 වසංගතය පැමිණීමත් පස්සේ ඒ රෝගිය පැමිණීමෙන් පස්සේ බොහෝ ශිෂ්‍යාවන් මෙවැනි ආකාරයට මේ හුරු වෙලා තියෙනවා තමන්ගේ අධ්‍යාපන කටයුතු මෙවැනි ඔන්ලයින් ක්‍රමයෙන් සිදු කර ගැනීමට. අපි දෙමව්පියන්ගෙන් වැඩිහිටියන්ට කරන මූලික දැනුම් දීම තමයි යම් කිසි ආකාරයක උපකාරක පන්තියක් ඔන්ලයින් ක්‍රමය හරහා පවත්වනවා නම් ළමයින්ට විවෘත ස්ථානයක් ඒ සඳහා සූදානම් කරලා දෙන ළමයාට කාමරවල නැත්නම් වෙනත් ස්ථානවල එය පවත්වන්නට අවකාශ නොදී විවෘත ස්ථානයක කිරීමට අවස්ථාව ලබා දෙන්න. මේ ආකාරයට අර කාන්ත පුද්ගලිකව කාමරවල සහ වැසුණු ස්ථානවල පන්ති පැවැත්වීම තුළ තමයි පන්තියට ළමයා සහභාගී කරවීම තුළ ඒ ළමයාටත් අවස්ථාව ලැබෙනවා, ගුරුවරයාටත් අවස්ථාව ලැබෙනවා විවිධ ආකාරයේ මේ ලිංගිකතාවරට ළමුන් හසු කරන්නට. ඒ වගේම තමයි මේ පන්තියක් පැවැත්වෙන ලාට තමන්ට හැකියාව තියෙනවා කෙසේ හෝ වැඩිහිටියෙක් හෝ වැඩි ඒ නිවසේ කවුරුන් හෝ රැඳිලා ඉන්නවා නම් හොඳයි පන්තිය ඒ ඔන්ලයින් පන්තිය පැවැත්වෙන අවස්ථාවේ. නමුත් ඒවට අපහසුතාවයක් තියෙනවා නම් විවෘත ස්ථානයක ලබා දීම තමයි ඉතාම වැදගත් වෙන්නේ. එහිදී මෙවැනි දේවල් වලට පෙළඹෙන්න තියෙන අවස්ථාව වැළකෙනවා. දැන් මෙහිදීත් එවැනි තත්ත්වයක් තමයි නිර්මාණය වෙලා තින්නේ, විශේෂයෙන්ම මේ දරුවන්ගේ. නමුත් මේ මාධ්‍ය වාර්තා කරන 16 දෙනෙක් සම්බන්ධව මෙතෙක් පොලිසියට එවැනි ආකාරයට පැමිණිලි ලැබිලා නැහැ. පැමිණිලි දෙකක් පමණයි මේ වන විට ලැබිලා තිබෙන්නේ. මේ පැමිණිලි දෙක සම්බන්ධයෙන් තමයි විමර්ශන කටයුතු ආරම්භ කරලා තියෙන්නේ. ඉදිරියේදී තවදුරටත් මේ විමර්ශන කටයුතු සිදු කරගෙන යන අතරතුර තවත් පැමිණිලි ලැබෙන්නට පුළුවන්. මම මාධ්‍යනුත් කාරුණික ඉල්ලීමක් කරනවා මේ වැනි කාරණා සම්බන්ධ වාර්තා කරනකොට දරුවන් සම්බන්ධයෙන් විශේෂයෙන්ම මේ විඳිත දරුවන් සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කරලා වාර්තාකරණය කරන්නට කියලා. ඒ වගේම පොලිසිය මේ සම්බන්ධයෙන් අදාළ විමර්ශන කටයුතු නොකඩවා ක්‍රියාත්මක කරන ලබනවා. ඒ වගේම මිනුවන්ගොඩ ප්‍රදේශයේදී දැරියක් අතුරුදහන් වෙලා වයස අවුරුදු 15 ගේත් පාසල් දැරියක් අතුරුදහන් වෙලා පැහැර ගත්තා කියලා ඔහුගේ මේ ඇයගේ මව චෝදනා කරනවා අපි දැක්ක ඊයේ මාධ්‍යවල ඒ කාරණාවත් සඳහන් වුණා. දැන් අපි දැක්ක ඊයේ හවස් වෙනකොට සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට අරගෙන තියෙනවා කියන කාරණාව. හැබැයි තවමත් මේ දැරිය ගැන කිසිදු තොරතුරක් නැහැ කියලා තමයි මවගේ පැත්තෙන් චෝදනාවක් එන්නේ. මේ සම්බන්ධව කොහොමද දැන් තියෙන පරීක්ෂණ කටයුතු? මේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන කටයුතු මිනුවන්ගොඩ පොලිස් ස්ථානයත් ඒ වගේම වැල්ලවාය පොලිස් ස්ථානයත් කියන ඒ පොලිස් ස්ථාන දෙකෙන්ම සිදු කරන ඒට හේතුව තමයි මේ සිදුවීම. ඒ කියන්නේ මේ දරුවන් දෙදෙනාම ජීවත් වෙලා තිබෙන්නේ වයස අවුරුදු 15 වුන් ජීවත් වෙලා තිබෙන්නේ මිනුවන්ගොඩ ප්‍රදේශයේ, පාසල් ගිහිලා තියෙන්නේ මිනුවන්ගොඩ ප්‍රදේශයේ. නමුත් මේ දැරිවිය වැල්ලවාය පොලිස් අසමේ ඒ ප්‍රදේශයක පදිංචිට ගියාට පස්සේ තමයි මේ ආකාරයට පැහැරගෙන යාමක් සම්බන්ධව වාර්තා වෙන්නේ. නමුත් පොලිසිය මෙතෙක් කරන ලද විමර්ශනවලදී යම්කිසි පුද්ගලයෙක් හෝ පිරිසක් හෝ ඇවිල්ලා මෙම දරුවා පැහැරගෙන යාමක් පිළිබඳ වාර්තා වෙන්නේ නැහැ. නමුත් මේ පිරිමි දරුවා වයස අවුරුදු 15ක පිරිමි දරුවා සහ ඔහු සමග අධ්‍යාපනය ලැබූ මේ වයස අවුරුදු 15ක්ම වන ගැහැණු දරුවා අතර යම්කිසි ප්‍රේම සම්බන්ධතාවයක් තිබුණු බව තමයි තොරතුරු දැනට තහවුරු වෙලා තියෙන විමර්ශනවලදී. ඒ නිසා මේ දෙදෙනා යම්කිසි ආකාරයකට නිවසේ සිටින අයට නොකිය යම්කිසි ආකාරයකට නිවසින් පලා යාමක් සිදු කළා තිබෙනවා තමයි දැනට නිරීක්ෂණය වෙන්නේ. නමුත් කෙසේ වුවත් පැහැරගෙන යාමක් සිදු වෙලා තිබෙනවද කියලා මේ මව කරන ප්‍රකාශය අනුව සොයාබැලීමක් කරනවා. නමුත් පොලිසියට මෙතෙක් පැහැරගෙන යාමක් සම්බන්ධව වාර්තා වීමක් නැහැ. පසුගිය දිනක අත්අඩංගුවට ගත්තේ මෙම දරුවන් දෙදෙනාගේ මේ තියෙන ප්‍රේම සම්බන්ධතාවය නිසා, මේ බලවයස්කාර දරුවන් දෙදෙනාගේ තියෙන ප්‍රේම සම්බන්ධතාවය නිසා ඒ පවුල් දෙක අතර යම්කිසි ආරවුලක් ඇති වෙලා තිබුණා. එතකොට මේ පුද්ගලයාගේ මේ පිරිමි දරුවාගේ පියා සහ නැන්දනිය මේ දැරිවිය පදිංචිලා සිටි නිවසට ගිහිල්ලා යම්කිසි ආකාරයකට ආරවුලක් ඇති කරගෙන තිබුණා, බැනතාජනය කිරීමක් කරලා තිබුණා. ඒ නිසා ඔවුන් ඒ නැන්දනියත් ඒ පියාත් අත්අඩංගුවට ගත්තා. ඒ අයුතු ඇතුල් වීම සහ බැනතර්ජනය කිරීම කියන කාරණා සම්බන්ධව විශේෂයෙන්ම අයිතු ඇතුල් වීමට තමයි අත්අඩංගුවට අරගෙන ගරු අධිකරණ ඉදිරිපත් කළා. මේ වන විට ඔවුන් රක්ෂිත බන්ධනාගාර ගත කළා තියෙනවා. කෙසේවත් විමර්ශන කටයුතු මේ වන විට ක්‍රියාත්මකයි. සැබෑ ලෙසම පැහැරගෙන යාමක් සිදු වෙලා තිබෙනවා. නැත්තම් මේ දරුවන් දෙදෙනා නිවසේ කාටවත් නොකිය ඔවුන් දෙදෙනා විසින් මේ නිවසෙන් පලා යාමක් සිදු වෙලා තියෙනවා කියන කාරණේ සම්බන්ධයි.
ගැන පුවතකට එහා ගිය රට ගැන කුමක්